අයිබවන් ගෙවුණු පැකිීපේ ඔස්ට්‍රලියාව සිදුව වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රලියයා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්ථල ජොබ්සීක ඇතුළු දීමනාකිහිපයක් සැප්තැම්බර් විසිවනදා සිට හෙළට පුතුරාජ ක්‍රීඩා සත්කාරකත්වයෙන් නිවත්වීම ගැන විමර්ශනයක් සමලිංගිකයන් අතර බහුල රෝගයක් වික්ටෝරියාවෙන් ජලි මතුවෙයි සේවකවට පැහැරහැරි බවට වූල්බර්ට්ස්ට අපරාධ චෝදනා Travel Shine Lokiye Onam Ratakata Australia win saha Sri Lanka win aduma milata air tickets ganna amathanna 0.3 87 87 5400 ඔබේ නිවසට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය සුගතශීලී සේවාවක් සමගින් ලබා ගන්න දැන් උනාරු ෆුඩ්ස් ඔෆිසර් ශාකාවට ඔබ පැමිණෙන්න. ඔව් පොඩි ළමයි දෙන ෂුවද? මේ බැක්ටෝරිජින්. So convenient. All for one. One for all. Bacteriogens. ජොබ්සීකර් ඇතුළු සුබ සාධන දීමනා කීපයක් ලබන සැප්තැම්බර් 20 වනදා සිට ඉහළ දැමීමට ෆෙඩරල් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අනුව දරුවන් නොමැති ජොබ්සීකර් දීමනා ලබන්නන් සඳහා දැනට සති දෙකකට හිමි වන ඩොලර් 693ක මුදල ඩොලර් 749ක් දක්වා එනම් ඩොලර් 56කින් ඉහළ යාමට නියමිතයි. තරුණ දීමනා ආබාධිත ජනතාව සඳහා හිමි වන දීමනා දෙමාපිය දීමනා ඇතුළු අනෙකුත් සුබ සාධන දීමනා සති දෙකකට ඩොලර් 40කින් වැඩි කෙරෙනු ඇති. ග්‍රීන්ස් පක්ෂයේ විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා ඇත්තේ මෙම දීමනා දිනකට ඩොලර් 88ක් හිමි වන ආකාරයට වැඩි කළ යුතු බවයි. කෙසේ වෙතත් ලේබර් පක්ෂයේ මෙන්ම ලිබරල් සංධානයද විරෝධය පළ කිරීම හමුවේ එම යෝජනාව පරාජයට පත්වී තිබෙනවා. 2026 පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවුල්ලේ සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් කරහා විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. ප්‍රාන්ත පාර්ලිමේන්තුවට විපක්ෂ ලිබරල් සංධානය විසින් ගෙනා යෝජනාව 25/15 ලෙස ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. තරගාවලි සත්කාරකත්වෙන් එක්වරම ඉවත්වීමට පාලක ලේබර් පක්ෂ ප්‍රාන්ත ආණ්ඩුව තීරණය කළේ සැබෑ හේතු දැන ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට අයිතියක් ඇති බවයි එම යෝජනාවේ දැක්වෙන්නේ. මෙම සතිය තුළදී අදාළ කමිටුව පත් කෙරෙන අතර අනතුරුව මහජන මතය විමසීම් ආරම්භ කෙරෙනු ඇති. ලබන වසරේ අප්‍රේල් 30 වන විට මීට අදාළ අතුරු වාර්තාවක් ලබා දීමටද නියමිතව තිබෙනවා. මාස 10කට පසු මංකිපොක්ස් ආසාදිතයන් දෙදෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයෙන් පසු පළමු වරටයි මෙම ආසාදිතයන් සටහන් වී ඇත්තේ. කෙසේ වෙතත් ඔවුන් වික්ටෝරියාහි කුමන ප්‍රදේශයක පදිංචිකරුවන්දැයි මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැහැ. පසුගිය වසරේ ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලින් මංකිපොක්ස් ආසාදිතයන් වාර්තා වුණා. සෞඛ්‍යංශ පවසන්නේ සමලිංගික පිරිමි ප්‍රජාව අතර මෙම රෝගය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට මංකිපොක්ස් එනත ලබා ගැනීමටද හැකියාව පවතිනවා. කොවිඩ් සමයේ හෝටල් නිරෝධාන ගාස්තු වෙනුවෙන් ඩොලර් මිලියන 105ක මුදලක් ගෙවන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ක්විස්ටන් ප්‍රාන්ත රජයට දන්වා තිබෙනවා. කිසියම් අයුරුකින් එය නියමිත කාලයේදී නොගවන්නේ නම් ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් ක්විස්ටන් ප්‍රාන්ත රජයට සිදු කළ යුතු ගෙවීම් වලට අඩු කරගන්නා බවයි නිව් සවුත් වේල්ස් භාණ්ඩාගාරිකවරයා අවධාරණය කරන්නේ. අදාළ හිඟමුදල සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී ක්විස්ටන් රජය දැනුවත් කෙරුණද මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඔහු චෝදනා කරනවා. නිරෝධාන කාල සීමාව ආරම්භයේදී එක් අයුගෙන් සති දෙකකට ඩොලර් 3000ක මුදලක් අය කෙරුණද පසුව එම මුදල් අඩු කිරීමට පියවරගත් බව නිව් සවුත් වේල්ස් රජය සිහිපත් කරනවා. එමෙන්ම 7000කට ආසන්න පිරිසකගෙන් කිසිම මුදලක් අය නොකිරුණු බවද නිව් සවුත් වේල්ස් භාණ්ඩාගාරිකවරයා පෙන්වා දෙනවා. සේවා රාජකාරී අතරතුරදී සේවකයෙකුගේ ඇඟිලි 4ක් අහිමි වීමේ සිද්ධියට අදාළව වික්ටෝරියා ප්‍රාන්තයේ නිෂ්පාදන ආයතනයකට ඩොලර් 40,000ක දඩයක් නියම කර තිබෙනවා. මෙල්ටන් හි ස්ථාපිත ආයතනයක සිදුවීම සිදු වී තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී. අදාළ සේවකයාගේ අහිමි වූ ඇඟිලි 4න් නැවත සමිකිරීමට හැකි වී ඇත්තේ ඇඟිලි 2ක් පමණක් බවයි වර්ක් සේෆ් වික්ටෝරියා විසින් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වූයේ. අදාළ සැත්කමට වැය වූ ඩොලර් 6,478ක මුදල ගෙවන ලෙසයි සන්ෂයින් මහේස්වත් අධිකරණය විසින් නියම කළේ.
මෙම ආයතනය තුළ ආරක්ෂිත ක්‍රමවේද පවතින නමුත් ඒවා නිසිලෙස අනුගමනය වී නොමැති බවටයි චෝදනා එල්ලවන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන්ට ගෙවිය යුතු ඩොලර් මිලියන 1කට වැඩි මුදලක් ගෙවීම පැහැරහැරීමට අදාළව වූල්වර්ත් සුපිරිවිලන් සෙල් ජාලයට එරෙහිව අපරාධ චෝදනා දහසකට වැඩි සංඛ්‍යාවක් ගොනු කර තිබෙනවා. වික්ටෝරියා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර එම නඩුකරයේ දැක්වෙන්නේ 2018-2021 කාල සීමාවේදී සේවය කළ සේවකයන් 1235 දිනකට අදාළ ගෙවීම් නිසිලෙස සිදු වී නොමැති බවයි. බින්දති බහුතරයක් නිසිලෙස අතිකාල නොගෙවීම වන අතර $250,000 දක්වා වන මුදල් ඔවුන්ට ලැබිය යුතුව පවතින බව සඳහන්. අතිකාල සඳහා නිසිලෙස ගෙවීම් සිදු නොකිරීම වික්ටෝරියා ප්‍රාන්ත නීතියට අනුව අපරාධමය වරදක් වන අතර වරදකරු වූහොත් කිසියම් සේවා යෝජකයෙකුට ඉහළ දඩයක් පැනවිය හැකියි. වූල්වර්ත්සී වැටුප් ගණනය කිරීමේ පද්ධතියේ දෝෂයක් හමුවේ මෙම අඩුවෙන් වැටුප් ගෙවීම සිදු වී ඇති බවටද වාර්තා පළවනවා. ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නවතා ඇති සිය නිවාස වහා ඉදිකර අවසන් කරන්නයි ඉල්ලමින් බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිවාස ඉදිකිරීම් සමාගමකට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා. BGC බිල්ඩින් ගුරුප් නම් මෙම ආයතනය විසින් මාස 12-18 අතර කාලයේදී නිවාස ඉදිකර අවසන් කරන බවටයි පොරොන්දු දී ඇත්තේ. එහෙත් වසර 4ක් ගතවීමෙන් පසුවද ඇතැම් නිවාස මේ දක්වා ඉදිකර අවසන් කර නොමැති බව සඳහන්. දැනට අතරමඟ නතර වී ඇති ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණ ඇතිව නව නිවාස ඉදිකිරීම් සඳහා අලුතින් කොන්ත්‍රාත් භාර නොගැනීමට PGC බිල්ඩින් ගුරුප් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී තීරණයක් ගනු ලැබුවා. එසේ තිබියදීත් සිය නිවාස ඉදිකිරීම් වල කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති බවටයි පෙත්සමට අත්සන් තැබුවන් පෙන්වා දෙන්නේ. මෙම අසීමිත ප්‍රමාදයන් හේතුවෙන් සතිපතා නිවාස කුලි ලෙස විශාල මුදලක් ගෙවීමට සිදු වී ඇති බවද ඔවුන් අවධාරණය කර සිටිනවා. පුද්ගලයන් දස දෙනෙකු මරු කැඳවමින් නිව සවුත් වෙල්ස් හන්ටවැලි ප්‍රදේශයේදී පසුගිය 11 වනදා සිදු වූ මාර්ග බස් අනතුර සම්බන්ධය බස් රියදුරට තවත් චෝදනා 52ක් ගොනු කර තිබෙනවා. ඒ අනුව බ්‍රෙඩ් ඇන්ඩ්‍රූ බඩ් නම් 58 වනදී මෙම තැනැත්තාට එරෙහිව සමස්ත චෝදනා 63ක් ගොනු කර ඇති බව සඳහන්. නොසලකිලි මතුරිය දහවනය ඇතුළු චෝදනා රසක් ඒ අතර වන බවයි නිව සවුත් වෙල්ස් බලධාරීන් පෙන්වා දෙන්නේ. විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිස රැගෙන යමින් තිබූ බස් රථයකුයි මෙලෙස අනතුරට ලක් වී තිබුණේ. වැඩිදුර නඩු විභාගය ලබ 9 වනදා සිදු කිරීමට නියමිතයි. එම්පුතත් සමගින් අද නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනයේදීත් ඕස්ට්‍රේලියාව වෙනසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපරි දිනපතාම ප්‍රවෘත්ති ගෙනෙන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා TV ඕස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. ඕ පොඩි ළමයි දෙන ෂුවද? May back to origin. So convenient. All for one. One for all. Back to origins. Travel Shine ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයාර් ටිකට්ස් ගන්න අමතන්න 083-8787-5400. ඔබේ නිවසට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය සුගතශීලී සේවාවක් සමගින් ලබා ගන්න. දැන් උනාරු ෆුඩ්ස් ඔෆිසර් ශාකාවට ඔබත් පැමිණෙන්න. TV Daily News. ඔබ වෙත ගෙන ආවේ